සෝවන් සැම්ට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. RDB පුනර්ජීවන දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයන්ට. අද සිට බන්ධනාගාරවල ආරක්ෂාවට STF කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ජංගම දුර කතන 19ක්. එචාප නායකත්වයේ බාර ගැනීමට මම සූදානම්. හිටපු කතානායක කරු කියයි. පක්ෂයේ නායකත්වයේ බාර දී යුත්තේ සජිත්ට හර්ෂණ කියයි. දුප්පත්කම තුරන් කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනගන්න සමෘද්ධි ව්‍යාපාරයේ දායක කරගන්නවා ජනපති අවධාරණය කරයි. රටේ ජනතාවගේ අවශ්‍යතාවයේ 19 වන ව්‍යවස්ථාව අහෝසි කිරීම නොවේ සජිත්ගෙන් ප්‍රකාශය. උප අගමැති ධුරයක් පිළිබඳව රාජ්‍ය තුල මෙතෙක් සාකච්ඡා වී නැහැ. GL පවසයි. කොවිඩ් ගැන සහතික වෙන්න බෑ යුද හමුදාපති කියයි. ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණ සංඛ්‍යාව 200,000 ඉක්මවයි. දැන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පවසනවා. මෙතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාර ගැනීමට තමන්ට හැකියාවක් පවතින බවයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් අද දින සඳහන් කළේ. කෙසේ වෙතත් පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල හටගෙන ඇති අර්බුදය තවමත් අවසන් වී නැහැ. එක්සත් ජාතික පක්ෂය මෙවර මහමැතිවරණයෙන් ලැබූ දැවැන්ත පරාජයෙන් අනතුරුව එම පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් ලැබූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සහ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. එම පක්ෂයට ලැබූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්වන මන්ත්‍රීවරයා මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර නායකත්වය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවද මෙතෙක් විසඳී නැහැ. කෙසේ නමුත් මැතිවරණයෙන් පසු රැස් වූ පළමු කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකත්වය තරුණයෙකු හට බාර දීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කළ බව පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා ප්‍රකාශ කළා. එම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 8 දෙනෙකුගේ නම් මීළඟ නායකත්වය සඳහා යෝජනා වී තිබූ අතර එහිදී ද අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වුණා. අනතුරුව පැවති අවසන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වූයේ නායකත්වය සඳහා සුදුසු තරුණ නායකයෙකු පත්වන තුරු නායකත්ව තනතුරේ රනිල් වික්‍රමසිංහ මහතාම ඉදිරියටත් කටයුතු කරන බවයි. එහිදී පැමිණි පක්ෂ සාමාජිකයින් සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබූ අතර ඇතැම් පක්ෂ සාමාජිකයින් එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගත් තීරණය පිළිබඳව සිය කනස්සල්ලද පළ කළා. ඔක්කොම නායක වෙන්න හදනවනේ. මේ ප්ලෑන් එකක් දිගලා තියෙනවා වෙලාවකට. කරන්න දෙයක් නැහැ. හරිම කනගාටුවෙන් යන්නේ. බුරියානි එකක් දීලා අපි සතුටු කරන්න දන්නේ නැහැ. හැබැයි අපි නම් බුරියානි කෑවෙත් නැහැ. මෙවන් පසුබිමක් තුළ හිටපු කතානායක කරු ජයසූරිය මහතා අද දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගැනීමේ අභියෝගයට සූදානම් බවයි. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. වර්තමානයේ වන විට එජාපයේ පත්ව ඇති තත්ත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රගතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ බලවත් කනගාටුවට හේතු වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ නැමැති මෙම අභිමානවත් දේශපාලන බලවේගය පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වෙන් මුදාගෙන පක්ෂයට හිමි අද්විතීය ස්ථානය යළි හිමි කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියටත් ඉටු කළ හැකි මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස පසුගිය මහමැතිවරණයෙන් පසුව බොහෝ දේශහිතයිෂී පාර්ශවයන්ගෙන් මාහට ආරාධනා ලැබිණි. එකී සියලු පාර්ශවයන් විසින් පෙන්වා දෙනු ලැබුවේ ඉදිරි මැතිවරණවලදී පක්ෂයේ ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම පිණිස වන අවසන් අවස්ථාව මේ මොහොතේ එළඹ ඇති බවයි. වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයේ සලකා බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම් මා විසින් මනාව සලකා බලන ලද අතර පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ දීමේ අභියෝගය බාර ගැනීමට මාහට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වයේ වෙත මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨීන් වෙත දැනුම් දීමට මා විසින් කටයුතු කර තිබේ. කරු ජයසූරිය උපුටා ගැනීම අවසන්. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද දින මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට ලබා දිය යුතු බවයි. නැවතත් අපි ඉල්ලීමක් කරනවා එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පුද්ගලයින් හැටියට කරුණාකරලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතුමාට ලබා දෙන්න. එතනින් තමයි එක්සත් ජාතික පක්ෂයේ යළි ජීවයක් ගෙන ඉන්නට පුළුවන් වෙන්නේ. මම නම් කියන්නේ එක්සත් ජාතික පක්ෂය කියන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහතුමාට, අනේ ඔබතුමාට ඕනේ කෙනෙක්ව ජාතික ලයිස්තුවේ දාලා අපි ඔක්කොමලා එකතු වෙලා මේ වැඩේ කරමු කියන එක ඒ තත්වයට ගෙන එන්න ඕනේ.
කොළඹ අවට බන්ධනාකාරවල පිටතා ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිට ක්‍රියාත්මක වෙනවා. මේ අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාකාරයේ අද සිදු කළ මෙහෙයුමකින් සූක්ෂමව සංවාද තබන ලද ජංගම දුරකථන 19ක් සොයා ගැනීමට බන්ධනාකාර නිලධාරීන් සමත් වුණා. බන්ධනාගාර තුල සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී භාණ්ඩ යැවීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව තුල දීර්ඝ වශයෙන් කරුණාවරණය වුණා. විශේෂයෙන්ම කොළඹ අවට පිහිටි බන්ධනාගාරවල මෙම තත්ත්වය ඉතා දරුණු ලෙස පැතිර ගොස් ඇති බැවින් එම තත්ත්වය අවම කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද දින සිට විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා යෙදවීමටයි පියවරගෙන තිබෙන්නේ. බන්ධනාගාර නිලධාරීන් මේ වන විට 1500ක පමණ හිඟතාවයක් තියෙනවා සමස්ත දෙපාර්තමේන්තුවට. ඒ අනුව ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කරා විශේෂයෙන් කොළඹ බන්ධනාගාර ආශ්‍රිතව විශේෂ කාර්ය බලකාය අනුකණ්ඩයක් යෙදවීමට කටයුතු කරන්න කියලා. ඉතින් ඒ සඳහා අනුමැතිය ලැබිලා අද දින සිට විශේෂ කාර්ය බලකායේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයත් මැගසින් බන්ධනාගාරයත් ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයත් සඳහා අපි යොදවන කටයුතු කරනවා. බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා තමයි මෙම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් යොදවන්නේ. මෙම නිලධාරීන් බන්ධනාගාර බුද්ධිහා ආරක්ෂකයෙකුගේ නිලධාරීන් සමග බන්ධනාගාරයට ඇතුළු වන සියලුම සිරකරුවන් නිලධාරීන් සෝදිසි කිරීමට ලක් කරනවා. මේකෙන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් බන්ධනාගාරවලට ඇතුළත් වන තහනම් ද්‍රව්‍ය අවම කිරීමටත් බන්ධනාගාරවල පිටත ආරක්ෂාව තර කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම. වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව අපි ඉදිරියේදී CCTV කැමරා පද්ධතියක් සවි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ සතිය අවසන් වන විට අපිට පුළුවන්කම ලැබෙනවා වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිතව සියලුම ජංගම දුරකථන අවහිර කිරීමේ පද්ධතියක් සම්පූර්ණ වශයෙන් ස්ථාපිත කරන්න. මේ වන විට සියලුම ජංගම දුරකථන සමාගම් එකතු වෙලා අපිට ඒක සඳහා සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව තමයි මේකට සම්පූර්ණයෙන් මැදිහත් වෙලා ඒ සහයෝගය ලබා දෙන්නේ. දැනට තියෙන පද්ධතියේ යම් යම් දෝෂ අපි හඳුනාගෙන තියෙනවා. ඒ දෝෂ වළක්වලා ඉදිරියේදී ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර අද පැවති උත්සවයකට එක් වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. බන්ධනාගාරවල ආරක්ෂාව මදි. ඒක නිසා තමයි අපි අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයටත් ඒ වගේම බූස අධිආරක්ෂිත බන්ධනාගාරයටත් විශේෂ කාර්ය බලකායේ මුරකාවල් යොදලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට හැමදාම ඇතුලෙන් කුඩු පැකට් අහුවෙනවා, ටෙලිෆෝන් අහුවෙනවා, සිම් කාඩ් පත් අහුවෙනවා. ඉතින් මේ හැම එකම ඇතුළට යන්න ක්‍රම මොනවද කියලා අපි හොයලා බලලා මේ ගේට්ටු වලින් යම් කිසි අක්‍රමිකතා රාශියක් සිද්ධ වෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒක නිසා අපි අද ඉඳන් වැලිකඩ බන්ධනාගාරයේ සමූහයේ දොරටු සියල්ලම අපි විශේෂ කාර්ය බලකායට බාර දෙනවා. ඒ අය තමයි ගේට්ටු පාලනය කරන්නේ. මේ අතර අද දිනේ සිදු කරන ලද මෙහෙයුමකදී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සංගමන ලද ජංගම දුරකථන තොගයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. අද දින සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉතා ආරක්ෂිතව සංගවා තබපු ජංගම දුරකථන 19ක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන් බන්ධනාගාර අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් අනුව තමයි බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සෝදිසි කිරීම සිදු කරේ. නේවාසිකයන් රඳවන අංශයක් අසල බිම අඩි 3ක් පමණ ගැඹුරට වලක් හාරලා මේ ජංගම දුරකථන තොගයක් සංගවල තිබ්බා. ජංගම දුරකථන බැටරි, චාර්ජර්, වයර් වගේ දේවල් අපිට අත්අඩංගුවට ගන්න පුළුවන්කම කුමන හෝ ආකාරයකින් බන්ධනාගාරයේ තුලට මත්ද්‍රව්‍ය රැගෙන ඒමක් සිදුව හොත් රැඳවියන් විසින් එම මත්ද්‍රව්‍ය භාවිතා කර තිබුණ හොත් ඔවුන් වහාම හඳුනා ගැනීම සඳහා වන විශේෂිත උපකරණ කට්ටල 1000ක් පරිත්‍යාග කිරීම පෞද්ගලික ආයතනයක් විසින් සිදු කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම් කිහිපයක් දැන් එප්පාවල සහ එයවට ප්‍රදේශවලට තොග වශයෙන් කේරළ ගංජා බෙදාහැරීමේ කටයුතුවල නිරත වී සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙක් ඇතුළු දෙදෙනෙක් එප්පාවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කෝප්‍රල්වරයා සතුපති බී ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සහ යතුරු පැදියක්ද පොලිස් බාරයටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නුගේගොඩ බුද්ගම ප්‍රදේශයේ මිරිහාන කොට්ටාස දූෂණ වර්ධන ඒකකයේ විසින් සිදු කළ වැටලීමකදී ලක්ෂයකට අධික මාවා තොගයක් සමග කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක්, හීර පන්නාටින් ඩවයක්, දුම්කොළ ග්‍රෑම් 500ක් සහ පුවක් කැබලි කිලෝග්‍රෑම් 1000ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය පාසල් සිසුන් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් සූක්ෂම ලෙස බෙදාහැර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මේ අතර වනවාසල සහ කැලණියන ප්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමට කටයුතු කළ පුද්ගලින් සිව් දෙනෙක් පෑලිකුඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ත්‍රිරෝද රථ 2ක්, හෙරොයින් ග්‍රෑම් 110කට වැඩි ප්‍රමාණයක්, මුදලින් රුපියල් 1,54,000ක්, ජංගම දුරකථන 6ක් සහ විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාවතකම නගරයට සහ එයවට ප්‍රදේශවලට හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි පුද්ගලයන් 8 දෙනෙක් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 12ක් සමග පොලිස් භාරයට ගෙන තිබෙනවා. කහටගස් දිගලිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මිහින්තලේ සිට හොරොපතාන ප්‍රදේශයට මෝටර් රථයකින් ගමන්ගත් පුද්ගලෙක් ගෙල රඳවණයක් තුල හෙරොයින් ග්‍රෑම් 2යි රුපියල් 28500ක් සූක්ෂම ලෙස සංගවාගෙන යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෝටර් රථයක් තුල සූක්ෂම ලෙස සංගවා තිබූ පිස්තෝලයක් සහ රම්බෝ පිහියක් සමග රූපවාහිනී යන්ත්‍රවලට සවිකරන සර්කිට් එකක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමෘද්ධි සහනාධාරයේ රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම් ලාභී ජනතාව බලකැන්වෙන වැඩසටහනක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එය අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන සහ ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. විශේෂයෙන්ම දරිද්‍රතාවය දුප්පත්කම තුරන් කිරීම මුල් කරගෙන සෑම පවුලකම ආදායම වැඩි කිරීම ග්‍රාමීය ආර්ථිකයේ අපි බලාපොරොත්තු වෙන දියුණුව ලබා ගැනීම ඒ වගේම අපි ප්‍රතිපත්තියක් වශයෙන් ඉදිරිපත් කළ තියෙන ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිමත් කිරීම ඒ වගේම ස්වයං රැකියා වැඩි කිරීම කෘෂි කර්මාන්තය පැත්තෙන් ඒ වගේම සුළු කර්මාන්ත පැත්තෙන් මේ වගේ විශාල කොටසක් මේ හරහා අපි බලාපොරොත්තු වෙනවා. කාලයක් තිස්සේ මේ සමෘද්ධි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. අපි 2015 වෙනකොට ඒකේ වෙනසක් ඇති කරලා ජනතාව ශක්තිමත් කිරීමට මේ ව්‍යාපාරය අපි යොදවලා තිබුණා. නමුත් පසුගිය වසර ගණනාව තුළ එක වෙනතකට හැරුණා. මේ වෙනකොට සමෘද්ධි හරහා අපි බලාපොරොත්තු වෙන ඉලක්ක ඊට වෙලා තියෙනවද? ඒ වගේම ඒ හරහා ජනතාවගේ බලගැන්වීමක් සිදු වෙලා තියෙනවද? කොපමණ ප්‍රමාණයක් දිලිඳු කමින් එළියට ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් දිලිඳු භාවය වැඩි වෙලා තියෙනවද කියන එක බලන්න ඕන මේ අපි ඉදිරියට මේ සමෘද්ධිය ගෙන යෑමේදී. රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ දහනම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයක් බොරැල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. සමගි ජන බලවේගය බලවේගයක් පක්ෂයක් හැටියට ලියාපදිංචි වුණේ පෙබරවාරි මාසේ. මාස 6කින් තමයි අපි මේ ජයග්‍රාහී ඡන්ද ප්‍රමාණය ලබාගත්තේ. රටේ ජනතාව තීන්දුව කරා අපිව විපක්ෂයට පත් කරා. රටේ ජනතාව තීන්දුව කරා 3/2කට ආසන්න මන්ත්‍රී ප්‍රමාණය පොහොට්ටුවට ලබා දෙයි. ජනාධිපති වගකීමත් පොහොට්ටුවට ලබා දුන්නා. දැන් පොහොට්ටු ආණ්ඩුවට ජනතාවගෙන් වෙන ඉල්ලන්න දෙයක් නැහැ. ඉල්ලපු දෙකම දීලා තියෙන්නේ. දැන් පොහොට්ටු ආණ්ඩුවේ වගකීමක් තියෙනවා. ජනතාව ඉල්ලපු දෙයට සැපයුම ලබා දෙන්න. දැන්වත් බලය ලැබුණු ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ජනතාවට දුන්නු පොරොන්දු ටික ඉෂ්ට කරන්න. දැන් ජනතාවගේ ඉල්ලුම 19 වෙනි සංශෝධනය විනාශ කිරීම නෙවෙයි. ජනතාව ආණ්ඩුවෙන් පින් දීම නා ඉල්ලන්නේ නැහැ. ජනතාව ආණ්ඩුවේ සල්ලි මත යැපෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා තියෙන්නේ වැඩ පෙන්නන කාලේ. විපක්ෂයේ කාර්යභාරය අපි ඉතාමත්ම ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරා. නූතන විපක්ෂයක් හැටියට කටයුතු කරා. ආණ්ඩුව කරන හොඳ දේට අපි විරුද්ධ වෙන්නට යන්නේ නැහැ. රටට හොදක් වෙනවා නම් ජනතාවට සේවයක් වෙනවා නම් අපි ඒකට සහයෝගය ලබා දෙනවා. යම් වරදක් සිදු වෙනවා හොඳට මතක තියාගන්න කිසිම දෙයකට බය වෙන්නේ නැතුව පොදු ජනතාව නොබුතුමන්ලත් සමග අපි මහපාරේ එකට නැගී සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට දහනම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ බව අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දහනම වන ආණ්ඩු ක්‍රම සංශෝධනයේ අන්තර්ගත සියලුම විකෘති වෙච්ච තැන් ඒ අවුල නිරවුල් කර ගැනීම තමයි අපි ගත යුතු ප්‍රථම පියවර.
ආණ්ඩුවක් හැදෙන්නේ ප්‍රධාන වශයෙන් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම. ආණ්ඩුවේ විධායක ශාඛාවේ ප්‍රධානියා තමයි ජනාධිපතිවරයා. හැබැයි දහනාවන සංශෝධන නිසා තත්වයක් ඇති වුණා, ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති වෙන්න බෑ. ඒක තහනම් කළා. ඒක හරිද? නීති අනුව තර්ක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අවශ්‍ය වුණොත් ඒ තහංශය තිබියදී එතුමා ආරක්ෂක ඇමති වේ යුතුයි කියලා. හැබැයි වෙන්න බෑ කියන වගන්තිය දහනාවන සංශෝධනයේ තියෙනවා. ඒක අපි සම්පූර්ණයෙන් ඉවත් කරනවා. රජයට අයිතිය බලය තියෙන්න ඕනේ හදිසි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඉනෙන සංශෝධන හරහා මේවා සම්පූර්ණ මේ ආක්‍රමණ ඉවත් කිරීමද බලාපොරොත්තු වෙන්නේ, නැත්නම් යම් විදිහක සංශෝධන කරේ? සලකා බලාගෙන යනවා. මේ විදිහට නම් මේ ස්වාධීනයි කියන කොමිෂන් සභාව අපි පවත්වන්නේ නැහැ. ඒවා ස්වාධීන නැහැ. ඒවා සහ මුලින්ම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු ආයතන. මම දන්න තරමට එහෙම සාකච්ඡාවක් ආණ්ඩුව තුල දැනට පවත්වලා නැහැ. පස්සේ මොනවද කියලා කියන්නේ බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනකොට ඒවා සලකා බලන්න පුළුවන්. හැබැයි දැනට ඒ පිළිබඳ කිසිම තීරණයක් නැහැ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. දැන් මට කියන්න පුළුවන් ද මේ 19 එපා කියන මේ කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා? පාර්ලිමේන්තුවේ අපි දැක්ක නිමල් සිරිපාල සිල්ලා මැතිතුමාල එහෙම බොහොම වර්ණනා කරලා කතා කරපු ඒ 19 අද එතුමාලා විසින් මේ විවේචනය ලක් කරනවා. නොවැම්බර් මාසයේදී ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. ඊට පෙර 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනයෙන් පමණක් අපි නතර වෙන්නේ නැහැ. අපේ සමස්ත ව්‍යවස්ථාවම සංශෝධනය වෙන්න ඕනි. නොහොතක නොක්කාඩුකම් ඇති වෙන මනාප ක්‍රමයක් අපි ඇති කරන්නට ඕන. අපි අහනවා ওই ව්‍යවස්ථාවේ තිබිච්ච ඒවා නෙවෙයි දැන් ඉස්සර කරේ. එතකොට දැන් මේ රටේ මේ සිදුවෙන සියලු වැරදි බැලුවම මේ විවස්ථාවේ අඩුවක් හින්දා සිදුවෙන වැරදිද, විවස්ථාව නීති හරියට ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නයක්ද කියලා සලකා බලන්න කියලා අපි කාරණකෝ ඉල්ලනවා. අපේ එකට වයස අවුරුදු 43යි, දරුවෝ 19යි. 20 වෙනි දරුවා බිහි කරන්න සූදානම්. 19 සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරනවා කියලා කියන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභාවදී අවශ්‍ය කරන්නේ නැහැ කියනවා. නමුත් අපි දන්න විදිහට පිටපුර විභාගයේ කියන හැට පාර්ලිමේන්තුවට එන්න බෑ. ඒ වගේ දේවල් ඒගොල්ලෝ වෙනස් කරගන්න යනවා. ඒගොල්ලගේ පුද්ගලික අවශ්‍යතා ගන්න වෙනවා. පළමෙන්ම 19 වෙනි අනුකූලස්ථා සංශෝධනය කියන එක පුදු පුද්ගල අරමුණක් උදෙසා ගෙනාපු දෙයක්. ඒ මූලික අරමුණෙන් රාජපක්ෂවරු දේශපාලනයෙන් අයින් කරන්න ජනතාව මං හිතන්නේ අන්තිම ප්‍රතිඵලය දුන්නේ රාජපක්ෂවරු දේශපාලනයේ මුල් පුටු දෙකටම ගෙනල්ලා දීලා. අද 3-2 බලයක් ජනතාව මේ ආණ්ඩුවට ලබා දීලා තිබ්බත් අපිට ලොකු සැකයක් තියෙනවා. ඒක ජනතාවගේ ප්‍රයෝජනේ සඳහා ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඉටු කරයිද කියන එක. 2015 කලින්ුත් ඉටු වුණේ 3-2 බලයක් එදත් තිබ්බා. ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ඉන්නවා. ඔබලාගේ ප්‍රශ්න ඇවිල්ලා මේ රජයේ සමග සාකච්ඡා කරන්න, ඔබලාට අවශ්‍ය විසඳුම් ලබා ගන්න. මේ බලාපොරොත්තු වෙච්ච ශක්තිමත් ආර්ථික සංවර්ධන ගමන යන්නට යම් යම් බාධා පසුගිය මාස කිහිපය ඇති වුණා. මේ අර්බුදවලින් පසුව ලෝකය නැවත නැගී සිටින්නේ කවදාද? අපේ කලාපේ රටවල් නැවත නැගී සිටින්නේ කවදාද? ඒ සියලු රටවලට පෙර අපි ශ්‍රී ලංකාව නැවත නගා සිටවනවා. එදා 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා පරාදුනම අලුත් පක්ෂයක් හදන පොහොට්ටු හදපු මිනිස්සු අද ගෙදර. පොහොට්ටු හදනකොට පොහොට්ටු හදන්න එපා විරුද්ධත්ව මිනිස්සුත් පාර්ලිමේන්තුවේ. අපිට කිව්වා පොහොට්ටු පිපෙන්නේ නැහැ, පොහොට්ටු පරවෙනවා, පොහොට්ටු නෙවෙයි ඉල්ලන්නේ කියපු මැතිඅමතුරු අද ලැජ්ජ නැතුව ඇහිලා පොහොට්ටුවෙන් චන්දිල්ලුවා. අපි පක්ෂයක් දේශපාලනේ හරියට කරනවා. හැබැයි ප්‍රතිලාභ ජනතාවට දෙනවා. අපි බෙදන්නේ නැහැ කුලවලට, ජාතිවලට, පක්ෂවලට බෙදන්නේ නැහැ. හැමෝටම ඉඩකඩ දෙන නායකත්වයක් තියෙන අද විපක්ෂයට කියාගන්න කිසි දෙයක් නැතුව කියන මේ අමාත්‍යංශ වෙන් කරපු ක්‍රමවේදය හරිනේ. ඒ අමාත්‍යංශ දීලා තියෙන ක්‍රමවේදය හරිනේ කියලා. හැබැයි මමත් රාජ්‍ය ඇමතිවරේ. මට ජනාධිපතිවා දීපු අමාත්‍යංශ සම්පූර්ණ බලයෙන් ගැසට් පත්‍රයකින් දීලා තියෙනවා. ඉතින් ඔయిత එහා බලයක් දෙන්න විදියක් නැහැ. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඔහුගේ රාත්‍රී ආහාර වේල ශ්‍රී ලංකික ක්‍රමයට පිළියෙල කර ගන්න ආයුරු දැක්වෙන ඡායාරූප පෙළක් සිය Facebook කිනුවේ පළ කර තිබෙනවා. අපේ රටේ ආහාරවලට විදේශිකින් දක්වන්නේ පුදුමාකාර ආශාවක්. ඉතා හොඳින් ආහාරවලට තුන පහ මිශ්‍ර කිරීම, ඕනම ව්‍යංජනයක් ඉතා හොඳින් රත් කර පිස ගැනීම වගේම පිරිසුදු භාවයත්, එළවලු සහ මස් මාළු වල පවතින නැවුම් භාවයත් ඒවා පිළියෙල කර ගැනීමට අප විසින් යොදා ගන්නා කුළුබඩු තුන පහ වගේම පාරම්පරික ආහාර පිළියෙල කිරීමේ ක්‍රමවේදයන් විදේශිකයින් අතර අපේ රට ආකර්ෂණය වන්නට ප්‍රධානතම හේතුවක්.
මේ විදිහට අපේ රටේ ආහාර වේල පිළිබඳව මනා රුචිකත්වයක් දක්වන තවත් විශේෂිත පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු පසුගියදා Facebook සමාජ ජාලය තුලින් වාර්තා වී තිබුණා. ඒ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්. ස්කොට් මොරිසන් අපේ රටට ආමේනික නොවුනත් අපේ රටේ වැඩි වශයෙන්ම ආහාරයට ගන්න ගොතඹ රොටි සහ ලංකාවේ ක්‍රමයට හදපු බැටළු මස් බැදුමක් සකස් කරමින් ඔහු Tamanගේ පවුලේ අයට පිළිගන්වා තිබෙනවා. සෙනසුරාදා රාත්‍රිය රසවත් ව්‍යංජන රාත්‍රියක් ගෝතම්බ රොටි සමග එළු මස් බැදුම මේ විදියට රස විඳින්න ශ්‍රී ලාංකිකයින් කැමති වෙයි යනුවෙන් ඔහු ඔහුගේ Facebook ගිණුමේ සටහන් කර තිබුණා. මගේ බිරිඳ සහ දේනියන් දෙදෙනා ඊට ගොඩාක් කැමති වුණා. මට මේ වෙලාවේ මෙල්බර්න් වල ඉන්න සියලුම දෙනා මතක් වෙනවා. නිරෝධායන කාල සීමාව තුළ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මගක් හොයන අයට මේක හොඳ අවස්ථාවක් වේවි යනුවෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් Facebook ගිණුමේ තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රමයට පිළියෙල කරගන්නා ලද මේ ආහාර වේල පිළිබඳව අපූර්වට සටහන් තබා තිබුණා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ සමස්ත ආසාදිතයන් අතරින් පුද්ගලයන් 2811ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම රට තුළින් තුරන් වී ඇති බව සහතික විය නොහැකි බවයි යුද හමුදාපති ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 6 දිනක පිළිපඳව ඊයේ දින තහවුරු වුණා. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට මෙරට පැමිණි පුද්ගලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර ගාල්ල උඩුගම ප්‍රදේශයේ පුද්ගලින් පිරිසකගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. රට තුළ පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. ජනතාවට යම්කිසි විශ්වාසයක් ඇවිල්ලා ඇති රට කොහොම හරි කොවිඩ් පරාජය කරා කියලා. ඒක සහතිකයක් වෙන්න බෑ. මේක වෛරසයක්. මේක කොයි වෙලාවෙ මතුවේද කියලා කිසි කෙනෙක්ට කියන්න බෑ. ලෝකෙ ඉන්න කිසිම පුද්ගලෙක්ට කියන්න බෑ. මම දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා අද උදෑසන වෙද්දී තව අවසර දෙකක් විතර යනවා කියලා මේක ඉවර කරන්න. ඉතින් ඒ තත්වයන් යටතේ මේක කොයි වෙලාවකත් ඉවරයි කියන වචනේ කියන්න බෑ. ඉතින් ඒකින්ද තම තමුන්ගේ පෞද්ගලිකව සෑම පුරවැසියෙකුගේම යුතුයකමක් සහ වගකීමක් වෙනවා. අනිවාර්යයෙන්ම තමුන් කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටින ආකාරයට තමුන් වග බලා ගන්න. දැන් අපේ කට්ටියට ඕන තරම් ගිහිල්ලා ලෝකෙටත් කියලා දෙන්න පුළුවන් කොහොමද කොවිඩ් හැදෙන්නේ නැතුව බේරෙන්නේ කියලා. 310 දෙනෙක්ට පමණ නෑ හැදුනේ ඇතුලේ. ඒකින්ද මම හිතනවා අපව විтин විට අපි කියන්න අවශ්‍යතාවයක් නෑ. කොවිඩ් සම්බන්ධයෙන් ලබා දුණු සෞඛ්‍ය උපදේශ 90 සෑම විටම ක්‍රියා කරොත් මම හිතන්නේ ජාතියක් වශයෙන් අපිට කොවිඩ් හැක ඉක්මනින් පරාජය කරගන්න හැකියාවක් ලැබෙයි කියලා. මේ අතර කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. කොරෝනා ඉවර නැහැ. කොරෝනාත් එක්ක අපි ජීවත් වෙන්න නව පරිසරයක් යටතේ ජීවත් වෙන්න අපි අවශ්‍ය වටපිටාව හැදෙන්න ඕන. ඒ නිසා කොරෝනා අමතක කරලා දාපු හැම අවස්ථාවෙදීම දින්නේ රටවල් නෙමේ කොරෝනා. මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු වලින් බැහැර වෙන්න අපිට බෑ. ඒ කියන පියවර වලින් අපිට බැහැර වෙච්ච අපි හැම අවස්ථාවෙදීම රට පෙරදුනා කොරෝනා දින්න. ඒක ලංකාවටත් අදාළයි. ඒ නිසා කිසිසේත්ම අපිට හිතන්න බෑ කොරෝනා ඉවරයි කියලා. මේ අතර ඊයේ දිනේ තුල මෙරට PCR පරීක්ෂණ 1610ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 205707ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව බහරින් දෝහා කටාර් හා ඉන්දියාවේ රැඳී සිටි පුද්ගලින් 181 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ත විකාශයමින් නිමාවට පත්වනවා. යලිතමම රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.